තමන්ගේ පෙළකල කර්මානුව මතුවෙන සංස්කාරයන් නිසා මතුවෙන දේවල් වලට දැක්කේ නෑ වාගේ. ඇස් ඇති නමුත් ඇහුනේ නෑ වාගේ. කන් තිබුණත් මුතයක් නෑ වාගේ. නාසයේ දිව ශරීරයේ තිබුණත් ප්‍රඥාවක් නෑ වාගේ. ඥානයේ තිබුණත් මලමිනියෙක් වගේ ඉඳලා හවෝ ඒ කර්ම අවුස්ස ගන්න නැතුව ඒකෙන් අලුතෙන් චිත්ත ප්‍රවෘත්තිය කෙලෙස් උපදවා ගන්න නැතුව බේරෙනවා නම් ආන්න කියන්න පුළුවන් කට ඇරලා යෝගාවචරයේ තාපසයේ වෑයම් කරන කෙනෙක් කියලා. ඉතින් ඒ වෑයම යමක් නොකර සිටින වෑයමක්. ඉතින් දෙනකන්න යමක් කරන දේවල් තියෙනවා. ඒ නිසා මේ අනුසය ධර්මත් එක්ක ආශ්‍රව ධර්මත් එක්ක වැඩ කරන්න ගියාම අපි ගේම ගහන්නේ මොලේ. අතින් පයින් නෙවෙයි. ඒක හුඟා ප්‍රඥා ගෝචරයි. ඒකට තමයි අර මුල් මුල් දේවල් හදාගෙන ඉන්නේ. ඒ නිසා මම හිතනවා මේ දවස් හතරේ අපි අහගත්ත දේවල් වලින් අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. පිටින් නම් මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේක අංග සම්පූර්ණ පරිශන ආධාරයක්. දැනුම සියල්ලම බොඩි නොලෙජ් එකේ තියෙනවා, ශරීරයේ තියෙනවා. මෙන්න මේකට අවදියෙන් සූදානම් ශරීරෙන් ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා.